මක්කෝ චිත්තස්ස උපක්්‍යෙ ලේසෝ. තමහාට මවපිය ගුරුවරාදී ගුණුවතුන් විසින් කලා වූ ගුණයන් සුළකොට දක්වන්නා වූද, අගුණකොට දක්වන්නා වූද ඒවායින් තමන්ට පලක් නොවූ බව දක්වන්නා වූද. ගුණයක් නොකළ බව දක්වා සම්පූර්ණයෙන් කළ ගුණ අවලංගු කරන්නා වූද ලෝකෙහි වෙසෙන ොක් තාතිරම්වල ගුණවතුන්ගේ ඒ ඒ ගුණ සුළුකොට දක්වන්නාූද අගුණකොට දක්වන්නා වූද අවලංගු කරන්නා වූද ස්වභාවය ගුණමකුකම නම්වෙයි. මෙය ඒ ඒ පුද්ගලයා හට ඇත්ත යුත්ත නොවැටහෙන පරදිී සිත අඳුරු කරන කිලිටිකරන ස්වභාවයක් වූයේෙන් චිත්ත උපක්ලේශයකි මක්කයෙන් කිලිටි වූ සිත් ඇති පුද්ගලයා මෞපිය ගුරුවරාදී හිතවතුන්ගේ උපකාරයෙන්දවුණුවට පැමිණ කල්හි අද මාමේ තත්ත්වේ සිටින්නේ නුඹලාගේ උපකාරයෙන්ද මාගේ වීරය නැතිනම් මේ තත්ත්වයට මා පැමිණේද. යනාදෙන් කියා මවෞ්පියාදීන්ගේ ගුණය සුළ කොට හෝ කතා කරයි. අද මා මේ තත්ත්වය සිටිනෙන් නුබලා කියෙන් ලෙස කළ නිසාය නැතිනම් මා මීට වඩා බොහෝ උසස්වන්නට තිබුණේ යැයි කියා ගුණය අගුණය කොටහෝ දක්වයි. නුඹලා මාගෙන වෙහිසුුණු බව වියදම් කළ බව නම් සැබෑය නමුත් ඒවායින් මට සිදුවු වැඩක් නැත. මාමේ තත්වයේ සිටින්නේ මාගේම උත්සාහයකින්. යැයි කියා කුණු නිශ්පල කොට්ටහෝ දක්වයි. නුමලා මට කළ දෙයක් නැත. යැයි කියමින්, සම්පූර්ණයෙන්ම ගුණ නැතිකර දැමීමමොහෝ කරයි. ගොුණමගු පුද්ගලයා අනුන්ගේ ගුණ නොකියයි. නොකියයාම බැරි තැනකදී අනුන්ගේ ගුණ කීවත් ඉතා සුළුකොට සැහැල්ලු කොට කියයි. තත්වූ පරිද්දෙන් අනිකගේ ගුණ නොකියයි. අනුන් ගුණ කියන කල්හිද අනුමත නොකරයි. අනුන්ගේ ගුණ ඇසීමටද කැමැත්ත නො දක්වායි. අනුන්ගේ අගුණකීමටත් කියෙන් වැසීමටත් ඉතා කැමතිය. පෙනෙන්නාවූ අනුන්ගේ ගුණේ යටපත් කර දැමීමද අනුන්ගේ අගුණ සෙවීමද ගොුණමකුකන්ුවන්ගේ ස්වභාවයයි මේ ගොුණමකු බවම පාපයකි මේ මවපයාදී ගුණවතුන්ට ද්‍රෝහිීකම් කිරීමටද මිත්‍රයන් මිත්‍රයන්ට ද්‍රෝහීකම් කිරීමටද හේතුවෙයි ගුණමකුවා දෙවියන් සහිත ලෝකයාගේ ගරහාවට භාජනයවෙයි ඔහුට උපකාරයක් කිරීමෙන් කරන්නාට පලක් නොවන බැවින් විපත්තියේ දීද ඔහුට අනිකෙක් පිහිට නොවෙයි ගුණමකුවාට උපකාර කිරීමෙන් උපකාරකයාටද ඔහුගෙන් ලැබෙතොහොත් ලැබෙනුයේ කරදරයක් විපතක් පමණකි එබැවින් නුවනැත්තෝ ගුණමකුවන් දුරු කරති ගුණමකුවන්ගේෙන් දුරුවඇති. එබැවින් අනුන්ගේ සහයෝගය නොලැබීමෙන් ගුණමකුවා දුකටද පිරිහීමටද පත්වේ මරණින් මතු අපායට දෙයයි. දෙලොබ වැඩකැමැත්තුූ තමාගේ චිත්ත සන්තානයට මේ ගුණමකුකම බවට වැදෙන්න්නට නොදී සිහිනුවනෙන් සියසිත් ආරක්‍ෂාකරගනිත්වා. ඇය. පලාසූ චිත්තස්ස උපක්කිලේසෝ. තමාට වඩා උගත්කම් දනවත්කම් ගුණවත්කම් ආදියෙන් උසස් වූ පුද්වලයන් හා තමා සමකොට ගන්නා වූ ස්වභාවය පලාස නම්වෙයි. මේ සිතෙහි හටගත් කල්හි තමාගේ හා අනුන්ගේ තත්ත්වය නොදකියහැකි පරිදිී සිත අඳුරුවෙයි. එබැවින්නේ චිත්ත උපක්ලේශයකි. එයි යුක්ත වූ සිත් ඇත්තේ අනුන්ගෙන් ගතයුතු ධර්ම ශාස්ත්‍රයන් නොගැනීමෙන්ද ගුරූපදේශ නොගැනීමෙන්ද දියුණුවට නොපැමිණේ. නොහෙක් විට අනුන්හා තමන් නොදත් දේගැන වාදයට ගොස් ලැජ්ජාවට පැමිණේ. දියකාවා කරන වැඩ කරන්නට ගොස් නැසුණු කපුටාමෙන් අනුන් කරනු දුටු තමා නොදත් තමා අසමර්ධ දේවල් කළන්නට ගොස් ලැජ්ජාවටද පරිහානියටද විනාශයටද පත්වෙයි. දියකාවා කරන දෑ කරන්නට ගිය කවඩා. එක් කලෙක දමදිව කසීරට මහා දුර්භික්‍ෂයක් කටගත්තේය කවඩන්ටද ආහාර දුර්ලභවිය. නගරග්‍රාම ඇසුරුකොට විසූ කවුඩෝ බොහෝ සයින් වනගත වූහ මේ කාලයේ බෝසත්තුමාද දියකාවකුව ඉපිද හිමාලයේ වනපෙදසකි එක් විලක් ඇසුරුකොට විසුවේය. ඔහුගේ නම වීරකය. බරණසනුවර විසු සවිට්ටක නම් කවුඩෙක් පැවඩියත් සමඟඒ වනයට ගියේය. දිනක් සවිට්ටක ඒ විලසමීපයහි හැසිරෙනේ. දිය ගැලී එහි මසුන් අල්වා කා, දියාපත් වේලමින් සිටි වීරක දැක මේ දියකාවා නිසා බොහෝ මසුන් ලැබිය හැකිය ඔහුට උපස්ථාන කරමි යයි සිතා දියකාවා වෙත ගොස් හිමියනි ඔබට උපස්ථාන කිරීමට කැමැත්තෙමි අයිකීය දියකාවාද මැනව යැයිකීය සවිට්ටගේ එතැන් පටන් වීරකට වුවටන් කළේය රකද විලට බැස මසුන් අල්වා කා කවුඩාටද බොහෝ මසුන් අල්වාදෙයි. කෞඩා කැමති තාක්කා ඉතිරි කොටස කැවිඩියටද දෙයි. මෙසේ කල්්‍යාවන අතර කෞුඩාගේ මානය වැඩින. ඌ හිතනුයේ මමත් කලිය දියකාවත් කලිය පියාපත්පා ආදියද දියකාවත් මාත් සමානයි. දියකාව අල්ලන මසුන් කා මම කුමට ජීවත් වන්නේද දියකාවාට මසුන් ගතහැකිෙනම් මට බැරිවන්නේ කෙසේද. මමත් අද පටන් දියකාවා මෙ විලෙහි ගිලී මසුන් අල්ලා ගන්නෙමීය සිතා වීරකටද ඒ බවකීය එකල්හි වීරක නුබ දියේගිලී මසුන් ගන්නා කොලෙහි උපන්නෝ ඒය දියගිලි නොමැරව යයකී නමුත් ඒද නොපිලිගෙන තමාගේ සිතේ හටගත්තා වූ පලාසෙන් මුලා වූයේ වෙලට බැස්ස මසුන් සෙවීමට දිය ගැලී දියසෙවලේ සිද මතුවිය නොහැකිව දියසෙවල්වල පැටලවී මලේය. දියසෙවලේ අතර හොටට පමණක් මතුවී තිබුණියය. කැවිඩිය සැමියා දක්නට නැතිව වීරක සමියපයට ගොස් සැමියයාකුමක් වීදයි දන්නේ ද ඇසූකල්හි එකයිල් එකල්හි වීරක උදක පල චරස්ස පක්ෂිනෝ, නිච්චං ආමකමච්ච භෝජිනෝ තස්සානු කරං සවිට්ඨකෝ සේවාලයේ පලළිගුන්ඩිතෝ මතෝ. දියගොඩ දෙකෙහිම ඇැසිරෙන්න්න වූ නිතර අමුමස්ම භක්ෂණය කරන්නාවූ පක්ෂයාට අනුව වැඩකරන්නට ගොස් දියසෙවලෙහි පැටලි මලය යයිකීය. කැවිඩිය සැමියා නැත්තෙන් නැවත බර්ණැසල්මට බරනැසටම ගියාය. පලාසේ නිසා තමාට බැරි වැඩ කරන්නට ගොස් මලාවූ සවිට්ඨකයාමෙන් පලාසය ඇත්තෝ ඒ හේතුවෙන් නොයෙක් විට විනාශයට ද පැමිණෙන්න්න අහුය. පලාසේ නිසා ගරු කළ යුත්තන්ට ගරුණු කිරීම ආදියෙන් මරණින් මතුව අපායටද පැමිණෙන්නේය. එබැවින් අනර්ථකරවූ පලාසයට වැදිය නොහෙන පරිදිී සිත් ආරක්‍ෂා කරගනිත්වා. අත ඉස්සා චිත්තස්ස උපක්කිලේසෝ. අනුන්ට සම්පත් තිබෙනවාට හා ලැබෙනවාට නොකමති බව විරුද්ධ බව ඉරිෂයාව නමින්. ඒ අනුන්ගේ ධනය ගරුබොහොමන් ලැබීම පෝජසත්කාර ලැබීම පිරිවර සිල්පශාස්ත්‍ර දත් බව කතිකත්වය, පණ්ඩිත බව, සූරත්වය, රූපය, ත්‍යගවත්බව, පර වැඩ කරන බව, සිල්වත්බව, සරීර ශක්තිය, ආරෝගිය යනාදී කරුණු සම්බන්ධයෙන් හටගනී. ඒ හටගත් කල්හි සිතට බබලන්නට නොදන බැවින් සිත අදුරු කරන බැවින් චිත්ත උපක්ලේශයකි අනුන්ගේ ධනය සම්බන්ධයෙන් හටගත් කල්හි ධනය හෝ ධනහිමිය නසනු කැමතිවෙයි. නැසෙනු දැකීමට කැමති වෙයි. ධනයට හෝ දනවතාට කිසි හානියක් නොකළ හැකි කල්හි. මොහු දැන් පොහොසත්ක සිටිනමුත් පෙර නම් සිටියේ මෙසේය. මොහුගේ මවුපියන් සිටියේ මෙසේය යනාදියෙන් දනවතා පහත් කොට හෝ සිතයි. කියයි? පමණ හොඳ ඇඳම් පැදුුම් කෑමඹීම යනවාහන කුමකටද. මොවුන්ගේ තත්වේයට මේවා සුදුසු නොවේය කියාද සිතයි කියයි. එසේ සිතමින් කියමින් අනුන්ගේ ධනේ නිසා ඉරිෂආකාරයා තැවයි. වෙහෙසෙයි. අනුන්ට ලැබෙන ගරුබුහොමන් පූජා සත්කාර ගැන හා අනුන්ට ඇත්තා වූ ඥාති මිත්‍රාදී පිරිවර ගැන හටගන්නා වූ ඉරිෂියාවද ධනිය සම්බන්ධයෙන් හටගන්නා ඉරිෂියාව මෙන්ම පවතිී. අනුන්ගේ සිිල්පශාස්ත්‍ර සම්බන්ධයෙන් ඉරිෂියාව හටගත්කාල්හි ඒවා සැහැල්ලු කොට දක්වායි කතික බව පන්්ඩිතබව පිළිබඳ ඉරිෂියාව හටගත්කාලහි ඔයබඳු කතිකයෝ ඔය බඳු පණ්ඩිතෝ තවත් නැද්ද යනාදියෙන් ඒ ඒ තැනට ගරහා කරයි අනුන්ගේ රූපය පිළිබඳ ඉරිෂ්‍යාව හටගත්කාල්හි එය පහත් කොට කතා කරයි. අනුන්ගේ ති්‍යාගවත් බව පරවැඩ කිරීම පිළිබඳ ඉරිෂියාව හටගත්කල්හි ඒවා වලක්වන්නට උත්සාහ කරයි. නොහැකිකාල් හි පහත් කොට කතා කරයි. සිිල්වත් බව පිළිබඳ ඉරිෂියාව හටගත් කල් හි සිල්වතාලවා වර්ද කරවන්නන් හට උත්සාහ කරයි. සිල්වතා අතින් වර්ධ කරනු දකිනි දකින්නට රිසි වෙයි. සිල්වතා කෙලෙටි කොට කතා කරයි. ඉරිෂියාව සත්වයන් කෙරෙහි බහුලොව ඇතිවන්නා වූ ක්ලේෂයක් වූ නමුත් සත්වයෝ ඒ බව නොදනිති. තමා හට අනුන් ඉරිෂයා කරන බව නොයෙක් පිට කියනු ඇසයි. තමා අනිකෙකුට ඉරිෂයා කරන බව තමාගේ සිතහි ඉරිසිියාව හටගත් බව කිසිවෙෙගු විසින් කියනුනො ඇසයි. ඉර්ෂයා විතාමත් අධික පුද්ගලයා පවා කියනුයේ තමා කිසිවෙෙකුට ඉරිෂයානො කරන බවය. තමාගේ ශුද්ධත්වය දැක්වීමට මේ මනුෂ්‍යන් විසින් නොයෙක් පිට බොරුද කියන නමුත් ඉරිෂයා කරමින්ම ඉරිෂයා නැති බව කියනුයේ තමාගේ සිතේ හටගන්නා ඉරිෂියාව තමාටද නොවැටහෙනෙහෙනි තම තමා තුළ හටගන්නා ඉරිෂියාව තම තමාටම නොවැටහීම මෙය නැවත නැවත හටගැනීමට වැඩීමට බලවත් හේතුවකි. ප්ඩිදකමය සිතාගෙන සිටින මෝඩකම කවදාවත් දුරු නොවන්නාක් මෙන්ද. රෝගයාට තමා කෙරෙහි ඇති බව නොදනන රෝගය දිනෙන් දිනම වර්ධනය වන්නාක් මෙන්ද. තමා කෙරෙහි ඇති බව ඒ ඒ පුද්ගලයාට නොදනන ඉරිෂියාව, වර්ධනයම වනු මිස සිතින් දුරු නොවෙයි. එබැවින් ඉරිෂියාව දුරුකරනු පිණිස තමාතුළ ඉරිෂියාව ඇති බවනොෙක් විට හටගන්නා බව නුවනින් නැවත නැවත විමසා තේරුම් ගතයුතුය. ඉරිෂියාව තමාගේ සිතෙහි නැත්තේය නූපදින්නේය යැයි කිසිකාලෙකයි නොසිත යුතුය. මටනම් මිරිෂියාවක් නැතියැයි සැම දෙනාටම සිතෙන්නේ එය නොවැටහෙන හෙයින්මය ඉර්ෂියාව සත්වයන් කෙරෙහි කොතරම් බහුලව හටගන්නේ දෙඇතහොත් දරුවාට මව පමණ හිතවත් කෙනෙක් නැත මවට දරුවා පමණ හිතවත් කෙනෙක් නැත එහෙත් සමහර විිටක සමහර මව්වරුන්ගේ සිත්හ සොකීය දරුවාගෙනද දේශයාව හටගනි දරවාගේ සිත්හිද මවගෙන ඉරෂියාව සමහර විට හටගනිී. පුත්‍රයන් කෙරහි පවා අන්්‍යෝන්ය ඉරිසිියාව හටගන්නාකාලෙහි සෙස්සන් ගැන කියනු කිම. තමා කරන කාරියම කරන්නන් සම්බන්ධයෙන් මේ බොහෝ සයින් හටගනිී. ඉරිසිියාව නිසාල් ලෝවට සිදුවී තිබෙන විපත ඉතා මහත්්‍යය මුළු ලෝම ඉරිෂියාවෙන් පෙළෙනු ලැබයි මේ ලෝකෙහි නොවීනම් මේ සත්වයෝ ඔවුනෝුන් හා සමගෙන් ප්‍රිය චක්ෂෂින් ඔවුනොුන් දෙෙස බලමින් මිත්‍ර ලීලාවෙන් කල්්‍යවන් නාහ. එසේ නොව ඔවුනෝන් ගැන සැකෙන් බියෙන් මිරිකෙමින් ක්‍රීතියක් නැතිව මේ සත්වයන්ට වාසය කරන්නට සිද වී තිබීමට එක් හේතුවක් මේ ඉරිසියාවය ෝකෙහි ඉරිෂියාව නිසා කරන්නා වූ අපරාධ බොහෝය සැඟවීසිට මිනීමැරීම රාත්‍රී කාලයේ අවුත් පහරදිී පලායාම වසකැවීම හූනියම් කිරීම වස්තු සොරාගැනීම විනාශ කරදැමීම කේලාම් කියයාා ඔවුනෝන් බේදකිරීම බොරු නඩුකීම බොරු සාක්්‍යදීම ඔවුනෝන් බැනගැනීම ෝලහල කර ගැනීම යන අදී බොහෝ පවෞකාම් ඉරිෂයා නිසා සිදුවෙයි. එබැවින් ඉරිසිියාව නිසා ඉරිෂයාා කරන පුද්ගලයා ඇතුළු එයට ලක්වන් නෝද මෙල ඕමහත් පරිහානියට දුකට පැමිණෙයි. මරණින් මතු ඉරිෂියාව සත්වය අපායට ගෙන යන්නේය. එබැවින් මේ සත්වයා දෙලවින්ම පිරිහෙන්න වූ දෙලොවම දුක් උපදවන්නා වූ පාපයක් බව දතයුතුය ඉර්ෂියාව නිසා ප්‍රේත වූ ස්ත්‍රියක් සැවත්නුවර විසූ එක්පුරුෂයකුට මත්තාය තිස්සාය කියා භාර්යා වෝ දෙදනෙක් වූහ ඔවු නතුරෙන් මත්තා අශ්්‍රද්ධාවත් වූ නපුරු වූ ඉර්ෂයා කරන්නා වූ තැනැත්දියකි තිස්සා කරුණාවත් වූ සාමකාමී තැනැත්තියකි. ඕතමු දිනපතා භික්‍ෂූන් හතර නමකට දන් දෙෙන්න්නේීය. සැමියාද තිස්සාාවගේ ගුණවත් බවනිසා ඈට වඩා ඇලුම් කරන්නේය මත්තා ඇයට ඉලිෂයා කරන්නේය. කිසි පිනකදු නොකරන්නේීය. ඕතමෝ පසුකාලේදී කාලක්‍රියාකොට ඉරිෂයා කිරීමනම්. කිරීම වූ පාපෙන් ප්‍රේතව උපන්නේීය ඕතමු තමා කළ කර්මාණුරූප වශයෙන් දුක්පසත් මිඳින්නේීය එක් දවසක ඒ ප්‍රේතිය සවස්කාලයේ ගෙහි පිටිපස තිස්සා නමින් සිටියදී ඇ ඉදිරියේ පෙනී සිටියාය තිස්සා ඇදක තිී කවරයක් ද ඇයි විචාලය එකල්හි ප්‍රේතිය මත්තා බවකීය ඉක්බිතියවුන් අතර මතු දැක්වෙන පරිදි කතාවක් වූයේය තිස්සා තිී මිනිස්ුලවේදී කිනම් පාපයක් කළහිද කිනම් පාපකර්මයක විපාකයෙන්ද ප්‍රේතව උපන්නේ මත්තා මම චණ්ඩවූ පරුෂ වූ ඉරිෂයා කරන්නා වූ මසුරු වූ තැනැත්තියක් වීම මම නොමනා වචන කියයා ප්‍රේතලෝකයට පැමිණියමි. තිස්සා. තිගේ ශරීරයේ හැමතනම දූලි තැවර තිබෙන්නේ කුමක් නිසාද මත්තා. එක් දවසක් ති නා පිරිසිුදුව මට වඩා හොඳින් සැරසි මා බලා සිටියදී සැමියා හා බොහෝ වේලාවක් කතා කරමින් සිටියෙයිය. ඒ ඉවසය නොහැකි මම හැමද එකතු කළ තිබූ කසොල ගොඩගෙන තිගේ හිස මදහෙලුවමි දැන් මගේ සරීරයේ දූලි තැවරී තිබෙන්නේ ඒ නිසාය තිස්සා ඒ බවමන් දන්නවා අනිකකළු දනු කැමැත්තෙමි තිගේ ඇඟ කසන්නේ ගවර හේතුවකින්ද මත්තා එක් දවස අපි දෙන්න බෙහෙත් ගැනු පිණිස වනයට ගියමු දා කහබිලියා ගෙඩිගෙනවුත් තිගේසායනයෙහි රහසින් විසුරුවාලීමි ඒ පාපයෙන් දැන් මගේ ඇඟ කසනවා තිස්සා ඒද මන්දන්නවා අනිකෙ එකුද අසන්න කැමැත්තෙමි ඒද කියනු මැනවි නුඹට හදින වස්ත්‍රයක් නැත්තේ කුමන පාපයකින්ද මත්තා එක් දවසක් නුබ සැමියා සමඟ මගුල්ගේකට යන්නට සූදානම්ව හිටියා එදා මම නුබේ ඇඳම හොරා ගත්තා මට දැන් වස්ත නැත්තේ ඒ පාවෙන් තිස්සා එද මම දන්නවා අනිකකුද අසන්න කැමති තිගේ ශරීරයෙන් අසූචි කඳගම හමන්නේ ඇයි මත්තා මම එක් දවසක් තිගේ මල්හා සුවඳ විලවුන්දගෙන අසූචි වලක බාලීමි ගේ ශරීරයෙන් අසූචිගද හමන්නේ ඒ පාපෙන් තිස්සා එසේ කළ බෞදධ මන් ගන්නවා අනිකෙකුද කියනු මැනැවි තිී මෙපමණ දිලිඳ වූයේ කවර හේතුවකින්ද. මත්තා අප දෙදනාටම වස්තුව සමුව තිබුණේ වී නමුත් මම කිසි පිනක් නොකළැමි දිලිඳ වූයේ එහේනි තිස්සා තිට මා දෙන්නේ කුමක්ද දුකින් මිදනු පිණිස මා කරන්නේ කුමක්ද. කළියයුත්තක් ඇත්තේ නම් කියව කියන දෙයක් මම කරන්නම්. මත්තා භික්‍ෂූන් වහන්සේ අටනමකට දන්දී මට පින් දුනමැනව එයින් මට සැප අත්වන්නේය. තිස්සා ඇය සෝපත් කරවනු කැමැත්තෙන් ප්‍රේතියගේ කීම පරිදි භික්‍ෂූන් වහන්සේලා අටනමකට දන්දී සිවරුදපුදා හට පින් පැමිණ වූවාය ඒ පින් අනුමෝදන්වීමෙන් ප්‍රේතිය සෝපත් වූවාය. පරහට ඉරිෂයා කරන්නා වූ අසත්පුරුෂයන් හට මරණින් මතු මත්තාවට මෙන් ප්‍රේතව උපදින්නට හෝ නරකෙහි හෝ තිරිසන් යෝනී හිහෝ ඉපිද බොහෝ කල් දුක්වන්නට සිදුවන්නේය. ඔහුහු මිනිස්ලෝ උපන්නාහුද ඒ හේතුවෙන් සැමටම යටත්ව විසියුතු කිෙසිදු ආනුභාවයක් නැති යාචකයන් දාසයන්වැනි පුද්ගලයෝ වෙති. අන්‍යන් විසින් නොසලකනු ලබන්නෝ වෙති දිලිඳු වෙති විරූපී වෙති. මෙසේ බොහෝ ආදීන වවැත්තා වූ මේ ඉරිෂියාව නැමති පාපධර්මයට සිත් සතන්හි උපදින්නට නොදී නුවනැත්තෝ තමතමාගේ සිත ආරක්ෂා කරත්වා හදිසියෙන් සිත් සතන්හි ඉරිෂියාව පහළ වූයේද එය ප්‍රකාශ නොකොට පරපීඩනාදයෙන් ක්‍රියාවහි නොයදවා වහාම සිතින් බැහැරකොට සිත සුද්ධ කර ගනිත්වා. අට මච්චරියං චිත්තස්ස උපක්්‍යෙ ලේසෝ. තමා අයත් සම්පත් අනුන්හා සාධාරණ වනු නොවසීම සාධාරණවීමට නොකැමති බව මච්චරිය නම්වෙයි. මසුරුබව යනුද ඒටම නමකි. මේ හටගත් කල්හි සිත අඳුරුකරවනහෙයින් චිත්තඋපක් ලේෂයකි. තමා අයත් සම්පත් අනුන්හා සාධාරණවීම යනු ඒවා අන්හට හිමිවීම හා තමාගේ අයිතිය තිබියදීම ඒවායින් අනුන් විසින්ධ ප්‍රයෝජනය ගැනීමය මච්චරය නම්බූ මේ චෛතසික ධර්මය සිතෙයි හටගත් කල්හි ඒට ඒ පුද්ගලයා විරුද්ධවෙයි. මසුරු පුද්ගලයා ශ්‍රමණ බ්‍රාක්්මනාදී කිසිවෙකුට බත් හැන්දකුතු දෙන කැමති නොවෙයි. නමුත් මච්චරිය ලෝබය නොවෙයි. ඒ ක්‍රෝදේසේ රෞද්‍ර නොවූ සුක්ෂමද්වේශය හා එක්ව හටගන්නා ධර්මයකි. ලෝයහා එක්ව, කිසි කලකනූපදී. නමුත් මච්චරය පහලවීමට එය පූර්වාගේහි හටගන්නා වූ ලෝබය උපනිශ්වය වෙයි මෙය ඉර්ෂියාවටද බොහෝ සමානය. වෙනසනම් ඉරිෂියාව අනුන් අයත් සම්පත් සම්බන්ධයෙන් පැවැත්මහා මච්චරය තමා අයත් සම්පත් සම්බන්ධයෙන් පැවැත්මය. ලෝබ ඉස්සා මච්චරය යන තුන අවුල් කර නොගනිත්වා. ලෝබයාද මසුරාදයන දෙදනම දීමට විරුද්ධාත්වයෙන් සමවෙති. ලෝබයා වස්තුරුව කෙරෙහි ඇල්ම නිසා නොදෙයි. මසුරා අනුන්ට හිමිවීමට නොකැමැත්ත නිසා නොදේ. තමහට ඕනෑවට වඩා රැස්වී තිබෙන බොහෝ ද්‍රාවිය දිරාදිරා අයද්දීද කුණුවවී අද්දීද මසුරා ඒවා එසේම විනාශවන්නට හඩනු මිස අනිකෙකුට නොදෙයි කොපමන වස්තු තිබුණත් සියල්ලම සඟවා කිසිවක් නැතිබව දැක්වීම මසුරාගේ ස්වභාවයක්. මේ මසුළුකම බොහෝ අනිිෂ්ට විපාක දෙන්නා වූ පාපයක්. මසුරෝ මසුරුකම නිසා මෙලොවත් නො එෙක් පිරිහීම්වලට භාජනය වෙති ස්වභාවයෙන්ම මසුරෝ සෙස්සන්ට තබා සුකීය අමුදරුවන්ට පවා අපප්‍රියවෙති එබෙවින් අඥන්ගේ සහයෝගේ ලැබියයුතු තැන්වලදී එය ඔවුහු නොලවති ඔවුන්ට විපත්තියේදී සතුටු වන්නෝම බොහෝ වෙති අනුකම්පා කරන්නෝ අත්ති අල්පවෙති සමහර විටකදී මසුරෝ අදිින්න පුොබ්බක බමුණ මෙෙන් මහා පිරීම්වලටද දුක්වලටද පත්වෙති. අදින්න පුක්්බක බමුණා තද මසුරකි. හතලිස්කෝටියක් ධනය ඇතද යාචකයකුට බත්හැන්දකද නොදෙයි. ඔහුට සිටියේ එකම පුත්‍රයෙක් පමණි. ඕහු ගිලන් වූ කල්හිද බමුණා වැටුප දෙනුකි නොකමැත්තෙන් වෙදෙකු නොගෙන් වීය. එ ඔහු සිටිය වූ එකම පුත්‍රයා නැතිවිය. මෙසේ මසුරෝනො එෙක් විට ස්වල්ප දෙයක් රකින්නට ගොස් මහා පිරිහීම්වලට පත්වවෙති මරණින් මතු මසුරෝ බොහෝසයින් ප්‍රේතවයිපිද ආහාර සොයා දවසමුළුල්ලේම යොදුන් ගණන්දුර ඇවිද කිසිදු ආහාරයක් නොලබමින් පැන් නොලබමින් හඳන්නට වස්ත්‍රයක් නැත්තෙන් නග්නව වාසස්ථාන නැත්තෙන් බිම නිදමින් තමා රැස්කරතැබූ ධනය අනුන් භුක්තිමිදුණු බලා සුසුම්ලමින් බිම හැපිහැපී හඬමින් දීර්ඝ කාලයක් දුක්මිනිති. මිනිස්ලෝව උපන්නන්නාහුද ආනන්ද සිටුමෙන් මනුෂ්‍ය ප්‍රේතවෙදී. ආනන්ද සිටානෝ. පෙර සැවැත්නවර හතුලිස්කෝටියක් ධනය ඇත්තා වූ ආනන්ද සිටු නම් වූ තද මසුරෙක් විය. ඔහු සති දෙකට වරක් නෑයන් රැස්කරවා නෑයන්ටද මූලසිරි නම් වූ තම පුුත්‍රයාටද දවසට තුන්වරක් මෙසේ අවවාද කරයි. මේ හතලිස්කෝටයක් ධනය බොහෝ යැයි නොසිතව ඇත්තා වූ ධනය කිසිවෙකුටත් නොදිය යුතුය අලුත් ධනය නිපද විය යුතුය එක කහවනුවක් පුත් වියදම් කිරීමෙන් ධනය අඩු වන්නේය අංජානානං කයං දිස්වා උපචිකා අංච ආචයං මදුනංච සමාහාරං පණ්ඩිතෝ ගරමාවසේ තේරුම වරකට ඉතා ස්වල්පයක් බැගින් කූරකින් ගෙන ඇස ගල්වන අදුන්වලින් කලකින් ෂයවීමද ඉතා ස්වල්පේබැගින් ගෙනවුත් කරන වයන්ගේ තුබස බැඳීමද මීමැස්සන්සේ පැනිිරැස්කිරීමද බලා ආදර්ශයට ගෙන නුවනැත්තේ ගෘහයෙහි වසන්නේය යනු එහිතේරුමයි. මෙසේ පරහටද මසුරුවනු පිණිස අනුශාසනා කරන්න වූ ආනන්ද සිටු තමාගේ මහා නිදා මහා ධනය පහ පුත්‍රයාටද නොකයා කලුරියකොට සැවත්නෝර සමීපය සැඩුල් ගමක සැඩොලිය එක කුස පිළිසිඳ ගත්තේය රජතෙමේ ඔහුගේ කාාල ක්‍රියාවාසා මූල සිරිට සිටු තනතුර දින ඒ සැඩුල් ගමෙහි පවුල් දහසක්වෙදී ඒ සියල්ලෝම එකට කර්මාර්ත කරන්න ෝය ආනන්ද සිටුව එහි පිළිසඳ ගත් තැන් පටන් ඔවුනට ඒ වේලාව පසුකර ගැනීමට පමණමුත් සහල්මිටක් පමටවත් ඉදිරිකරගන්නට දෙයක් නොලැබෙන්න්නට විය. පසුව ඔුහු අප දැන් බොහෝ වැඩකොට කිසිවක් නොලැබෙන්නේ අප අතර කාලකන්නේයෙකු සිටීමෙන් වියයුතුයයි දෙකට බෙදුනාය. මෙසේ ඔහු නැවත, නැවත කොටස්වී අන්තිමේදී ආනන්ද සිටු පිලිසිඳගත් පවුල දක්වා වෙන් වූහ. ඉන් පසු ඒ අඹු සැමි දෙදනද වෙන් වූහ ආනන්ද සිටුගේ මව යැපීමට පමණ වූ ආහාරද ඉතා දුකසේ සිගාකමින් ජීවත්ප දරවා වැදවාය ඔහුගේ අත්පා කන් නාසාදී එකම අව්‍යවයකදු සුදුසු පරිදිී නොපිහිටියේය අග විකලත්වෙන් යුක්ත වූ ඒ දරුවා පාන්සු පිසාචයකු වැනිවිය. කුසහුත් දරුවා ගැන මවරුන්ගේ ප්‍රේමය ඉතා දිකබැවින් පාන්සු පිසාචයකු වැනිවුවද ඒ දරුවා ඇ පෝෂ්ෂණය කලාාය. ඇයට ඒ කාලකන්නි දරුවා සමග යනදිනවල කිසිවක් නොලැබෙයි. දරවා තබායනදිනවලදී බත්වැටු ්ලැවෙයි ඒ දරුවාට පිණිු සිගා යා හැකි තරමට වැඩනත ඉතා දුකසේ පෝෂණයකොට දරුව නුබල නිසා මම බොහෝ දුක්වින් දෙමි සෑම කල්හිම මෙසේ මාවිසින් මින්දිය නොහැකිය මේ නගරෙහි දුගී මගේ යාචකයන්ට බද්දෙන තැන් ඇත නුබේ තැන්වලට ගොස් සිංඟාකා ජීවත් වෙව යැයි කියා දරුවා බැහැර කලාය හ සවැත්නුවර ගෙපිලිවලින් සිංහසිංහා යනුවේ ආනන්ද සිටු කාලයේ තමා විසුගේ සමීපේට පැමිණ පූර්ුව ජන්වය සිහිවී තමාගේ ගැට ගියේය. පළමෝන දෙවන තුන් වන දුරටු හල්වල රැකවල් ගෙන සිටි මිනිසුන් ගැන කිසිදු සැ සැලකිලීමට නොකට හු හතරවන්න දුරටු හල දක්වා ගියේය එහිදී මූලසිරිගේ දරුවෝ, පාන්සු පිසාචයකු වැනි වූ විරූපී ඔහු දැක බියවීහඬන්නට වූහ. එකල්ලහි එහිවූ මූරකරවෝ, මේ කාලකන්යා මෙහි කුමටායහි දැයි කියා තලතලා බැහැර කරන්නාහු කසල ගොඩකට ඇද දැමූහ. එදින බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්ථවීරයන් වහන්සේ හා විෙනුසිගා වඩනාසේක්, ප්‍රෘතිය ආනන්ந்த ස්තවීරයන් වහන්සේට කීසේක එකල් හි ආනන්ந்த ස්තවීරයන් වහන්සේ එතනට මෝලසිරි කැந்த වූහ මහජන ආදරැ සෝහ බුදුරජාණන් වහන්සේ මෝලසිරි අමතා නු මොහු හඳුනන්නහි දැයි අසා නොහදුुරමී යී කල්හි නුබේ පියාාවූ ආනந்த සිටානෝ යැයි වදාරා ඔහු නොගිවිශ්නාකාල්හි ආනන්ද සිටුලවා පංචමහා නිධානය ඇතිතැන් මූලසිරිට කියවා විශ්වාස කරවූසේක එකල්හි මූලසිරි බුදුන් කෙරහි පැහැද සරණගියේය එතැන්හිදී බුදුරජාණන් වහන්සේ පුත්තා මත්හහි දනම් මත්තී ඉතිබාලෝ විහංඥති අත්තාහි අත්තනෝ නත්තිී ක පුත්තා කුතෝ දනං යනුව බාලයා මහට පුත්‍රයෝ ඇත ධනය ඇතකයා දුක්වෙයි තමාට තමාම නැත පු්‍රයෝ කොහින්ද ධනය කොහින්ද මෙසේ දහම් දෙසූසේක දේශන අවසානයේ සවාසූ දහසක් ප්‍රාණීන්ට ධර්මාභි සමය වූයේය සාමාන්‍ය මාත්සරයට වඩා අධික වූ මාත්සරයෙකුදු වෙයි. එට කදරියයැයි කියනු ලැබේ. එයින් සිත අතිසේෙන්ම කලිටි කරයි. කදරියෙන් කීට වූ සිත්තඇත්තේ තමා දන්දනු තබා අනුන් දෙනවාටද කැමති නොවෙයි. අසදෘෂධානය ගැන සිත දෝෂණය කරගැනීමෙන් රටි නෙරපුුණු ලබු කාලනම් ඇමතියා මෙෙන් අනුන් දෙනු කල්හිද සිත දෘෂ්‍ය කරගනිී ආනන්ද සිටුමෙන් අනුන් දෙනු වලක්වන්නට අනුශාසනා කරයි සමහරවිට දෙන්නවුන් කෙරෙහි කිපෙයි සමහරවිට ප්‍රතිග්‍රාහකයන් කෙරෙහි කිපෙයි සමහරවිට දායකයන්ට ආක්‍රෝෂද කරයි සමහර්විට ප්‍රතිග්‍රාහකයන්ට ආක්‍රෝෂ කරයි පීඩාද කරයි මේ කදරිය බලවත් පාපයකි ඒහි විපාක ඉතා දරුණුය ඒ බව උත්තර මාතාවගේ කතාවෙන් දතියුතුය. උත්තර මාතාවගේ කතාව කොසබෑනුවර උදේනි රජුගේ උත්තර නම් අමතිතුමා මහාකච්ඡායන ස්තවීරයන් වහන්සේගෙන් බනාසා බුදුසසුනෙහි පැහැද උපාසකත්වයට පැමිණ හා විහාරයක්ද කරවා නතර දාානාාදී පංකම් කරමින් විසුවේය. එතුමා ස්වකීය නෑයන්ද බුදුසසුනී පැහැදවීය. අතිශයෙන් මසුරු වූ මවපමණක් පහදවන්නට නැහැකි විය. පුත්‍රයා දන්දනු ඉවසිය නොහැකි ඕතමෝ නුබ මේේ මහනුන්ට දෙන දන් පරලෝදී නුඹට ලේවේවා යයිසාප කලාය ඕතමෝ කලුරිය කොට ක්‍රේතියක් වූවාය ඕතමෝ පිපාසේට පැන් නොලබන්නේය පිපාසයෙන් පීඩිතව පැන් බොමිියඇයි ගඟට බටකල්හි ගග ඇයට ලේ වන්නේය ගඟින් පැන නොලබා සුන් වූ ආසා ඇතිව ගගින් ගොඩ නැග ගඟ දෙස බල්න්න කල්හි ඇයට ගඟපුරා ජලය පෙනෙන්නේය බීමටයයි ගඟට බටකාල් හි නැවතයට ගග ලේ වන්නේය ඇ මෙසේ පැනොලබමින් පස් වනස් වසක් ගත වූවාට පසු දිවා විහරණය පිණිස එම ගන්තරයට පැමිණියා වූ කංකාරයවත ස්තවීරයන් වහන්සේ දැක හිස කෙස්වලින් විලිවසා උන්වහන්සේ ඉදිරිෙහි පෙනී සිට කියන්නේ ස්වාමීණී මම මිනිස් ලොවෙන් චුතව ප්‍රේතව උපන්දින පටන් අදවනතුරු පනස් වසක් මුළුල්ලෙහිම එකම දවසකොද බත් හෝ පැන් නොලදමි පිපාසයෙන් පෙළමි මට බීමට පැනක් දුන මැනව යකි වාය. එකල් හි තෙරුන් වහන්සේ කියන්න නාහු ප්‍රේතිය ති කුමට අප පැන්ඉල්ලන්නේද. හිමාලයෙන් ගලායෙන්න්න වූ සිසිල්දිය ඇති තෙල ගඟ නොපෙනන්නේද. ගඟින් පැන් ගෙන බොව යයිකීහ. පේතිය ස්වාමීණී මාමේ ගඟින් පැ ගතහොත් ඒසිියල්ල ලේවන්නේය. එබවින් උුබහන්සේගෙන් ඉල්වමී යකිවාය. එබස්තසා තෙරුන් වහන්සේ මහත් සංවයේගේට පැමිණ ඇය කළ පෞකම් ඇස්සෝ කල්හි ප්‍රේතියද තමා පෙරජාතියේදී කළ කර්මය තෙරුන් වහන්සේට සැලකලාය. තෙරුන් වහන්සේ ඇකරහි අනුකම්පාවෙන් භික්ෂූන් වහන්සේලාට පැන්හා ආහාරද වස්ත්‍රද පුදා ප්‍රේතියට පින් පැමිණ වූහ එයින් බත්පැන් වස්ත්‍ර ලබාප්‍රේතිය සුවපත් වූවාය ඒද මච්චරිනෝ ලෝකේ කදරියෝ පරිහාසකා අංහේසං දද්ධමානානං අන්තරාය කරා නරා නිරයන්තිරච්චාන යෝනිින් යමලෝ කංචුප්ප පජ්ජරේ සචේ එන්තිී මනුස්සත්තන් දළිද්දේ ජායරේකුළේ චෝලං පිණ්ඩෝ රති කි්ඩා යත්හකිච්චේන ලබ්බතිී පරතෝ ආසිං සරේ බෝගා තම්පිතේසං න ලබ්බතිී මේ ලෝකයේ මසුරු වූද ප්‍රතිග්‍රාහකයන්ට පරිභව කරන්නා වූද දෙන්නා වූ අනුන්ට දීමට බාධාකිරීම් වශයෙන් අන්තරාය කරන්නා වූද තද මසුරුුවෝද ම් මනුෂෂ කෙනෙක් වෙද්ද ඔහු මරණින්මතු නරකේහිද තිරිස යෝනියහිද යමලෝකේහිද උපදින්නහ. ඔහු ඉපදීම් වශය මිනිස්ලොවට එන්නහුද මිනිස්ලොව යම් කොළයක් කිය වස්ත්‍රහා ආහාරද පස්කම් සැපේද ක්‍රීඩාවද යන මේවා දුකසේ ලබද්ද එබඳු දිලි දු කොළයකම උපදින්නහුය ඔවුහු අනුන්ගෙන් සම්පත් බලාපොරොත්තුවෙති. නමුත් ඒද ඔවුනට නුලබේය යනු ගාතාවල තේරුමයි. නවේ කදරයා දේවලෝකං වජන්තිී බාලාහවේ නප්පසංසන්තිීදානං. දීරෝවදානං අනුමෝදමානෝ තේනේව සෝහෝති සුකිී පරත්थ හදරිය නම් වූ තද මසුරෝ දිවිය ලෝකයට නොයන්නාහුය ඒකාන්තෙන් බාලයෝ දන්දීමට ප්‍රශංසා නොකරන්නාහුය නුවනැත්තේම දන්දීම අනුමෝදන් වනුවේ එයින් පරලොවෙහි සැපවක් වන්නේය යනු මෙහි තේරුමයි මාත්සරයේ ප්‍රබේද ආවාස මච්චරිය කොල මච්චරිය ලාභ මච්චරිය වන්න මච්චරය දම්ම මච්චරියයයි මාත්සරය පංච ප්‍රකාර වෙයි. මේ පංච ප්‍රකාරය අට්ටකතාවහි වර්ණනාකර තිබෙන්නේ ශ්‍රමණයන්ගේ වශේනිි. ප්‍රත්්‍ය සුලභ වූ යම් ආවාසයක එනම් විහාරස්ථානයක, වාසය කරන්නා වූ භික්ෂුවක් එතැනට සිල්වත් වූද අන්න භික්‍ෂුවකගේ පැමිණීම නොකැමැතිවේද ිනිියඒද වහා ඒවායයි කියාද ඒ ආවාස මච්චරිය නම් වෙයි කළහකාරාදී භික්ෂූන්ගේ එහි ආවා එහි වාසයට නොකැමතිවීම ආවාස මච්චරිය නොවෙයි තමාගේ ඥාතිකුලයකට හෝ පස්ථායක කුලේකට හෝ අන් භික්ෂුවකගේ එළැඹීම නොකමැති වේනම් ඒ කුල මච්චරිය නම් වෙයි දෂනාදිය කරන්නා වූ පාපී පුද්ගලයකුගේ පැමිණීම නොකැමතිවීම කුල මච්චරය නොවේ. එබඳු පුද්ගොලයෝ ඔවුන්ගේ ප්‍රසාදය බිඳදමති. ප්‍රසාධය ආරක්‍ෂා කරන්නට සමර්ථ වූ සිිල්වත් වූ භික්ෂුවකගේ පැමිණීම නොරිස්සවීමේම කුළ මච්චරිය වෙයි. අන්සිල්වත් දිික්ෂුවක් සූපසය ලබන කල්හි වා ඔහු නොලබේවායි සිතන්නාාවෝ භික්ෂුවට ලාභ මච්චරිය වෙයි. යම් කිසි භික්‍ෂුවක් සැදැහැවතුන් දෙන සිව්පසය විනිපාතනය කෙරේද තන්හාම නිසා පරිභෝග නොකර තබා ගැනීමෙන් හෝ නුසුදුසු අයුරෙන් පරිභෝග කිරීමෙන් හෝ විනාශ කෙරේද. කුණු වී යතත් අනිකකුට නොදේද එබන් දෙකු දැක මෙතෙම මේවා නොලබා සිල්වතෙක් ලබා නම් මේවායින් ප්‍රයෝජනයක් වේ යයි සිතන්නාහට ලාබ මච්චරිය නොවෙයි.ර් ශරීරවර්ණය ගුණවර්ණය යැයි දෙවදෑරුමිය. ශරීරවර්ණයහි මසුරු වූයේ අසවලා ප්‍රසාධ්ජනක රූපය ඇත්තෙක් යනාදියෙන් අනිකගේ රූප සම්පත්තිය කියන කල්හි යට නොකමැතිවෙයි. ගුණවර්ණයහි මසුරු වූයේ අසවල් විික්ෂුව සිිල්වත්්‍යය යනාදියයෙන් අනිකගේ ගුණ කියන කල්හි යට නොකැමැති වෙයි. ධර්මේද පර්‍යප්ති ධර්මය ප්‍රතිවේද ධර්මයයැයි දී ප්‍රකාර වෙයි. එහි ප්‍රතිවේද ධර්මය යනු මාර්ග පලයෝය. මාර්ග පලලාබී ආර්ය ශ්‍රාවකයෝ ඒ ධර්මයට මස්රු නොවෙති. අනඥන් ඒ ධර්මය ප්‍රතිවේද කිරීමට සෑම කල්හීම කැමති වෙයි චරය හටගනුයේ පර्याාප්ති ධර්මය පිළි බඳවය. ධර්ම මච්චරියෙන් යුක්ත වූයේ තමාදා ධර්මය අනුන් දනගනු කැමති නොවෙයි. ධර්මය කියා දීමට නොසුදුසු පුද්ගලයකුට තමාද ධර්මය කියා ද ධර්ම මච්චරිය නොවෙයි. රහස්තයන්ගේ වශයෙන් මච්චරිය පහ මෙසේ ධතයුතුය ොහෝ දෙනකුට අයිති ගෘහයක හෝ ඉඩමග වාසය කරන්නා වූ තැනැත්තා එතනට අන් හිමියෙකුගේ පැමිණීම නොකමැති වේනම් පැමිණිකල්හිද වහා යෑවා යයිසිතා නම් ඒ ආවාස මච්චරියයි. තම ආශ්්‍රය කරමින් උපකාර ලබන්නා වූ නෑගේකට හෝ මිතුරගේකට හෝ අන් නෑයකුගේ මිතුරුගේ පැමිණීම නොකැමැතිවීම කුල මච්චරියයි අනෙකු විසින් යම්කිසිවක් කිරීමෙන් ලාබ ලබුණු දුටකල්හි ඒ ලාභ ඔහුට නොලැබී තමාට හෝ තමාගේ කෙනෙකොට ලැබේවායයසිතීම ලාභ මච්චරියයි. වන්න මච්චරිය ධම්ම මච්චරිය දෙක ගෘහස්තයින්ට ද එසේමය පංච මච්චරියන්ගේ විපාක. මේ පහක් වූ මච්චරියන් අතුරෙන් ආවාස මච්චරියෙන් මරණින් මති යක්ක්ෂය කු හෝ ප්‍රේතයකුව ඒ ආවාසෙහි ගෘහයහි හෝ කසල හිසමතතබාගෙනයන්න තබාගෙන හැසිරයි. කුලමච්චරියෙන් තමා ප්‍රයෝජනය ලබන කුළෙන් අනු අනුන්ප්‍රයෝජන ලබනුදටු කල්හි මෙතෙක් කල් මට උපකාරව සිටි මේ කුළය මාහා බිඳුනේයයි සිතමින් ලේවමනය හෝවෙයි විරේචනය හෝවෙයි අතුනුහෝ කැඩිකැඩී නික්මේ. ලාභමච්චරියෙන් යක්ෂයකෝ ප්‍රේතෙක් හෝ මහාපිඹුරෙක් හෝවෙයි. වන්න මච්චරියෙන් උපනූපන් තැනහි විරූපවෙයි. ධර්මමච්චරියෙන් මෝඩයක්වෙයි. අංක්‍රමයකින් මෙසේද දක්වා තිබේ. ආවාස මච්චරියෙන් නරකෙහි උපදිී. කොළ මච්චරියෙන් ලාබ නොලබන්නේ වෙයි. ලාභ මච්චරියෙන් ගුදධ නරකෙහි උපදී. වන්න මච්චරයෙන් උපනූපන් තැනහි දුරුවර්ණ වෙයි. ධර්මමච්චරියෙන් කුක්කොල නරකේටයයි. මෙතෙක් ධරුණු විපාක ඇත්තා වූ අනර්ථකාරය වූ මේ මච්චරිය දුරු කකොට සියසි සතන් ශුද්ධ කර ගනිත්වා.